අපේ කාලේ ටෙලිවිෂන් ප්‍රේමය නවකරණයේ සැබෑ වෙනසකට පාතබන ITN ප්‍රේමණීය වැලන්ටයින් වෙතින් අපේ කාලේ පෙම්වතුන්ගේ ආදරණීය හමුවීම ආයමත් ආදරෙන් ගයන් ඔයාට මතකද මුලින්ම ඔයාට මාව හම්බ වෙච්ච දවස එහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැ පූජනී මීට මාස 2යි දින 10යි එදා වැසි දවසක් හරිද වැරදි එහෙනම් 1995 අප්‍රේල් මාසේ පළමුවන දින 95 කියන්නේ ගයන් මං ඉපදිලාවත් නැහැ නැද්ද එච්චර පොඩිද හරි නෑ 2019 මාර්තු 22 මට අද වගේ මතකයි එදා අපි දෙන්නම මේ ස්කූල් යුනිෆෝම් එකක් අඳගෙන හිටියේ දැන් කට්ටිය බලද්ද නැහැ මේ පාසල් ප්‍රේමයක් මොකක් කරේ හිම දෙයක්ද කියලා එහෙම දෙයක් නම් නෙවෙයි අපි දෙනා ටෙල් නාට්‍යයක රූගත කිරීම කරන අතරතුරේ තමයි මට පූජනීය හම්බෙන්නේ එදා ඉඳලා මගේ ජීවිතේ මතක සටහන් කීපයක් ඉතුරු කරලා ඒ වගේම ලස්සන ගීතයකටත් මට උදව් කරා ඒ ලස්සන නිර්මාණයක් කරන්න ඔබ වෙනුවෙන් ඒ හැම දෙයකටම බොහොම ස්තුතියි පූජනීය බොහොම ස්තුතියි ඔයාලට මම නිකම් මේ ප්‍රශ්නේ ගයන්ගෙන් අහලා බැලුවේ ගයන්ගේ මතකය කොහොමද කියලා බලන්න මං හිතුවට වඩා ගයන්ගේ මතකය ගොඩක් හොඳයි බොහොම ස්තුතියි අපේ කාලේ පෙම්වතුන්ට හමු වෙන්න හොඳම දවස තමයි අද එහෙනම් අපි මේ පෙම්වතුන්ට ආරාධනා කළෙමුද අනිවාර්යයෙන් මේ ආදරණීය පෙම්වතුන් හැමදෙනාට මෙතනට ආරාධනා කරන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් අපි සදාකාලික ආදරයෙන් බැඳිච්ච දෙන්නෙක්ගේ ලස්සන මේ දවස්වල ජනප්‍රිය ගීතයක් එක්ක තමයි මේ හැමදෙනාට මෙතනට ආරාධනා කරන්න සූදානම් වෙන්නේ එහෙනම් අපි ආරාධනා කරමු අපේ ආදරණීය ජේෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පී යුවලට සමිත අමුතුන්කට සමගින් අතුල අධිකාරී ඉන්දුනිල් අන්දරමාන ප්‍රමුඛ මචානෝ සංගීතයට අපි අහලා බලමු මේ ලස්සන ගීතය तो
මට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාදරෙන්
अपे काले पेंवतुंगे आदरणीय हमुवीम आईटीएन आय मत आदरेन අපි දැන් ආරාධනා අමුත්තු ගැන පොඩ්ඩක් කතා කරමු නේද පුසි කතා කරන්න කලින් මේ පැමිණලා ඉන්න කපල්ස් අපි මුලින්ම හඳුන්වලා දෙමු ගායි අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මම මුලින්ම හඳුන්වලා දෙන්නම් ප්‍රවීණ සහ ජේෂ්ඨ ගායන ශිල්පී යුවළ එඩ්වඩ් ජයකොඩි මහතා සමගින් චරිතා ප්‍රියදර්ශනී මහත්මිය ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඒ වගේම මම පෞද්ගලිකව ගොඩක් ආදරය කරන කපල් එකක් හැඩකාර දඟකාර කටකාර දෙන්නෙක් පේශල මනෝජ් සමගින් පූර්ණිකා පීරිස් අයබෝ ඒ වගේම යුගයේ ආදරණීයම කපල් එක කවුද මේ හන්සිනී විමල් සිරි සමගින් නවීන් ඩිල්ෂාන් අයබෝ ඒ වගේම යුගයේ ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය යුවලක් ලවන් අභිෂේක් එක්ක ගීත්ම බණ්ඩාරින්නෝ අයබෝ ඉතින් පුජිනී අපි වැඩේ පටන් ගන්න කලින් දැන් කියන්න ඕනේ මේ ආදරය අලුත් වෙන වෙලාවේ අපි මේගොල්ලන්ට ආදරය තවත් අලුත් වෙන අභියෝග කීපයක් දෙන්න සූදානම් ඉන්නේ. ඉතින් කිසි විටක බය වෙන්න එපා මේ ආදරය පරණ වෙන්නේ නැහැ තවත් අලුත් වෙනවා මිසක් හේතුව මේ ආදරය සදාකාලිකයි. ඒත් එක්කම බලමු මේ ආදරය අලුත් වෙන වෙලාවේ අපි පොඩ්ඩක් ඒකලොත් එක්ක කතා කරලා නේද? ඒත් එක්කම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ගයන් මීට කලින් මේ විදියට කිසිම වැඩසටහනක මේ විදියට ආදරණීය කපල්ස් එකතු වෙලා නැහැ. මේ තමයි ප්‍රථම අවස්ථාව අපිත් එක්ක මේගොල්ලෝ ආදරයෙන් එකතු වෙන. අනිවාර්යයෙන්ම ඉතින් වැලන්ටයින් අපි කලින්ම සමරන වෙලාවේ මේ හැම දිනාගේම ආදරේ තවත් අලුත් කරන්න අභියෝගයකට තමයි අපි දැන් හැමෝම යොමු කරන්න හදන්නේ. මොකද කියන්නේ මේ මට හිතනවා ඇත්තටම මේ රැපිඩ් ඇන්ටිජන් එකට මේගොල්ලන් යොමු කරන්න. රැපිඩ් ඇන්ටිජන් නෙමෙයිද? රැපිඩ් ෆයර් රැපිඩ් ෆයර් ප්‍රශ්න කීපයක් මේගොල්ලෝ යමු ගන්න තමයි සූදානම බලමු කෙටි ප්‍රශ්න කෙටි උත්තර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි පළවෙනිම යමු අපේ ආදරණීය එඩ්වඩ් ජයකුඩි මහත්මයා සහ චරිතා ප්‍රදර්ශනී මහත්මිය ළඟට අයිබෝවන් අයිබෝවන් කොහොමද ඉතින් හොඳයි ඒ පළවෙනි ප්‍රශ්නේ කොහොමද ඉතින් කියන්නේ මෙහෙමයි මේ රැපිඩ් ඇන්ටිජන් නෙමෙයි රැපිඩ් ෆයර් පළවෙනි ප්‍රශ්නේ කෙටි උත්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ දැන් ඔබ දෙපළ මැරි කරලා කසාද බදලා අවුරුදු කීයක් වෙනවද ऑस्ट्रेलिया ඉතින් මේ වෙනකොට දරුවන් දෙපළ සිටින තැන ගැන ඔබ දෙපළ සතුටු වෙනවාද? එයා පැත්තෙම උත්තර එනවා. අර ඉන්නවා. මට ඇහෙනවා මේ පැත්තෙන් hina වෙනවා. ඔව්. ඉන්න තැන ගැන සතුටු වෙන්න විදියක් නැහැ නේද? කැනඩාව ඔස්ට්‍රේලියාවේ අපි කොහොමද එහෙම මේ ඈතේ දුරක ඉඳන් සතුටු වෙන්නේ? එහෙම නැහැ නේද? ඒක තමයි hina වුනේ. ඉන්න මේ තැන කියන්නේ මේ අර ලිටරලි නෙමෙයි කියන්නේ ඒ රට නෙමෙයි ඒගොල්ලෝ දැන් ජීවිතේ ඉන්න තැන ගැන සතුටුයි කෙටි ප්‍රශ්න කෙටි උත්තර සතුටුයි අපි ඊළඟට යන්නේ නම් අර වැඩසටහන උඩු යටිකුරු කරනවා කියපු කෙනා ඉන්න අපිත් එක්ක පොඩ්ඩක් නැත්තම් පිස්සු හැදෙයි පේශල මනෝජ් කොම් පිස්සු හැදෙනවා ෆුල් සීන් එක ෆුල් සීන් එක මොකද වෙන්නේ ආදි තින් මම මේ ෆයිල් එක බලලාම වගේ ප්‍රශ්න අහනවා හරි දරුණු ප්‍රශ්නයක් තියෙනවාට එහෙමද දැන් සාමාන්‍යයෙන් දැන් කසාද බඳලා වසර කීයක් ගත වුණාද කිව්වම ඒකත් අමතක වෙන වෙලාවල් තියෙනවා සමහර මෙයානම් කියනවා පිරිමි ළමෙන් ගොඩක් අමතක වෙනවා කියලා. ඔව්. ඒක වාගෙන් අහන්න යන්නේ. අපිට සාමාන්‍යයි නේ ඒකයි අමතක වෙන්නේ. කසාද බඳපු දිනේ මතකද? දැන් මතකයි ඒ කියන්නේ ජනවාරි 31 තමයි අපි වුණාට අපි වැරදිලා පෝස්ට් එකක් දැම්ම ජනවාරි 29 මේකේ ප්‍රශ්න නැහැ. හරි දිනේ? හරි. හරි දිනේ කවුද? හරි දිනේ 31. ජනවාරි 31. ඔව්. නියමයි. දෙන්නට දෙන්නා උපන් දින දෙක මතකද? මතකයි නේ. මතකයි. බලන්න පුරුදු. මම කියන්න. මෙයා මාර්තු 21. මෙයා අප්‍රේල් 25. හරිද? හරි. hina වෙනකොට මම හිතුව වැරදි තමයි කියලා. කිසි ප්‍රශ්න නැහැ. නියමයි. අපි ඊළඟට යන් අපේ ආදරණීය ලවන් සහ ගීත් බලන්න. ඔයගලන්ට දෙන්න යන්නේ සුපිරි ප්‍රශ්න දෙකක්. ලවන් ගීත්ම ලස්සන දෙවිලිනා දවසේදී මේ දවස්වල හරිම ජනප්‍රිය තරු දෙකක් තමයි ලවන් සහ ගීත්ම කියන්නේ. උගලන්ට එච්චර අමාරු දන්න ප්‍රශ්න නැහැ බයින් පමි අපි බලද්දී ඔය දන්නවා අතරම. ආ දන්නවා. දන්නවා. ෂා. කවුද? ජනවරි 13.
लखन पहा सिद्धवा प्रश्न उत्तर अमार प्रश्न ගීත්ම කියන්න ලවන් ආසම් පාට මොනවද මොකද්ද කියලා ලවන් ගියාසම් පාට ලවන් ගියාසම් පාට කලු හරිද හරිද හරි 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 ගීත්මගේ කැමැතිම පාට මොකද ගීත්ම කැමැතිම පාට මොකද pink හරි හරි කැමැති පාට පේශල මනෝජ් සිතන්නේ පුරුදු කරගන්න කැමැතිම පාට මොකද්ද මේ ගොල්ලෝ බඳලා ඈ ගොල්ලෝ බඳලා ඒක අහන්නේ නෑ නෑ අර ගොල්ලෝ බඳලාද කියලා ඒක අහන්න හොඳ නෑ අපි බඳලවත් එහෙම හරියට පාටේම දන්නේ නැතුලයි හරියට වෙනු නේද හරි ඊළඟට අපි යන්න සූදානම් අපේ නවීන සහ මේ ආදරණීය දෙන්නෙක් ඉන්න අපි එදිනත් කතා කරමු ඔන්න ඔයගලන්ට අහන්න යන්නේ පොඩි දරුණු ප්‍රශ්නයක් ආදරය කළා කොච්චර කාලෙකින්ද විවාහ වුනේ කියන්නේ කොච්චර කාලෙක ආදරය කරලා විවාහ වෙන්න කලින් කාගෙන් දාන්නේ නෑ නෑ يعني සාමාන්‍යයෙන් නෑ ඉදතර මොන දෙන්න ඕන දෙකට සුදුසු කියන මාස 6ක් මාස 6ක් ආදරය කළා තමා හරිද හරි आदरणीय लसन आदरणीय अतुल महात्म्य समिता महत्मी मैं लसन හන්න ප්‍රශ්නයක් මේ දෙන ප්‍රශ්නේ හන්න කලින් මන් දෙයක් කියන්න කියන්න මං ආසම සින්දුවක් තියෙනවා මං හැමතිස්සෙම මොමුණන ආදන්න මොකක්ද කාලට පිච් එකට කියන්න පුළුවන් ද මේ වෙලාවේ පිච් එකට කියන්න බැරි එක වෙනම කතාවක් හැබැයි මං මේ සින්දුවට හදවතින්ම ගොඩාක් ආදරය කරනවා සාමාන්‍යයෙන් හැමතිස්සෙම වගේ කියන්න උත්සාහ කරනවා හැබැයි මට පිච් එකට කියන්න බෑ ඔය දෙන්න තරහ නැත්තම් අපි පූජනීයට අවස්ථාවක් දෙමු තාරුකා පෙලින් හැ ගීතේ චූටි කොටස ඔය දෙන්න ඉස්සරහා ගායනා කරන්න ඒ අවස්ථාව ලබා දෙමු සංගීතේ නැතු චූටි කැල්ලක් නෑ පූජනී කියන්නු චුට්ටක් මේක ලේසින් හම්බෙන අවස්ථාවක් නෙමෙයි චූටි කැල්ල චූටි කැල්ල තාරුකා පෙලින් හැ සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ आदरे प्रकाश करपु विधि मुलिम प्रकाश कर එහෙම ගැතිර. එහෙම ගැතිර. ආ. එන දෙවෙනි ප්‍රශ්නේ වාට. දෙවෙනි ප්‍රකාශිත. නෑ ප්‍රකාශ කරලා නෑ වෙලා තිබ්බේ. ඒ ප්‍රකාශ වෙන්නේ. ඒක විච සිදුවු මතකයිද? අපෝ. ආගරම ගෝලී. ඒ සිදුවු චුට්ටක් කතා මොන වගේද ඒක? හරි. නෑ ඒක අම්බුනේ නම් දෙලිනා ටෙක් මියුසික් කරන්න ආව මට. හ්ම්. ඒක සම්පත සිංකරේ තව කීප දෙනෙක් මේ රංගපෑවා. ඒගොල්ලෝ තුක් කොහොමද වුණා? මේ දෙලිනාට්ටිය ආවේ නෑ. ඒකට ගිල තමයි අඳුරගත්තේ කියන සම්පත දන්නා මම ගොඩක් කලින් සන්ෆ්ලවර් බෑන්ඩ් එකකින් ඉන්න කලින්ද ඔබ කතා ගන්න හම්බෙලා නෑ අවුරුදු දෙකක් විතර කතා කරලම නෑ ඩුවට් එක කියන්න කියන හැමදාම මම බෑ කී කියලා මම දන්නේ නෑ මේ ඊට පස්සේ තමයි එකෙන් තමයි මුණ ගැහුවේ
හරි බොහොම ස්තුතියි ඔන්නකට තමයි ප්‍රශ්න දෙක එච්චරයි ප්‍රශ්න දෙක ආ තව ප්‍රශ්න තියෙනවා තව ප්‍රශ්නයක් තියෙනවා සින්දු කිව්වට පස්සේ සේරම මතක වෙලා තව ප්‍රශ්නයක් තියෙනවා මැරිකරලා මුලින්ම ගියපු ට්‍රිප් එක මතකයි නෑ නෑ ට්‍රිප් එකක් ඒ කියන්නේ කවදා හරි දවසක ආස හිතෙන තැනකට ගියා නම් ඒ තැන මතකද ආසෙන් තැන කියන්නේ බෝපත්තල්ලට ගිහින් තිනවා අද රට ගිහින් තිනවා රට ගිහින් එතනින් ආසම මරි කරපු ගමන් නම් ගෙදර ගිහින් ඔන්න උත්තර ඔන්න උත්තර එහෙනම් ඊළඟ ප්‍රශ්නය සඳුන් සහෝදරයාට තමයි යමු ගන්න තියෙන්නේ කොයි ගියත් හොයන් එනවා කියන්නේ නැත්තද කොයි ගියත් හොයන් එනවා කියන්නේ ඕ එකට දැන් අපි පිටිපස්සින් මේ ඒ කියන්නේ ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ මෙතනම තෝරගන්නේ කොහොමද लास्ती තවත් රසවත් ආදරණීය ගීතයක් රස විඳින්න. අනිවාර්යයෙන්ම. මේ නවකරණයේ සැබෑ වෙනසකට පාතබන ITN ප්‍රේමණීය වැලන්ටයින් වෙතින් යුගයේ පෙම්වතුන්ගේ ආදරණීය හමුවීම. ආයමත් ආදරෙන්.
Nisha, superb, superb. Niyamai, niyamai. Ko sadde ape besha lada denna sadde. Wow, niyamai, niyamai. Jaya. Niyama kollek. Superia. Mar performance ek attrama api podi hora wedak kare yase ne. Hora wedak kare. Podi tarangayak kara. Api tarangayak kara. Api magit ekama. Na na. Noko innaka poddak kiyanaka. Kiyanna denna ne. දැන් මේ සින්දුව කියන අතරේ මෙතෙන්ට දැන් ඇවිල්ලා කපල්ස් ලස්සන්ට ඇක්ට් එකක් කරානේ ඩාන්ස් කරා ඉතින් ඒ අතරේ හොඳටම කරපු එකන තේරු හොරේ කැරට් ඇන් බීට්‍රූට් හරියටම කිව්වා අපි දැන් හොයන්න යන්නේ එතනින් හොඳටම මේ කරේ කවුද කියලා මොකද කරේ කවුද කියලා මොන කපල් එකද කියලා මොන කපල් එකද කියලා අපි ඒකට ඇත්තටම විනිශ්ච මණ්ඩලෙත් හොරෙන්ම තේරුවා මේ ඉන්නේ විනිශ්ච මණ්ඩලේ ඒ වඩේට අපි බලමු කවුද ඔබ දෙපළ හිතන විදියට මේ තරගකරුවන් මේ කපල්ස් තුනෙන් හොඳටම කරේ පේෂල ඈ පේෂල ආයි කිම්ම පේෂල ආයි කතාන්නේ නැහැ ඔබතුමා කියන්නේ ඔව් හොඳ මේ මේ එනං මෙන්න මේ ටැග් රිච්බරි වෙතින් වටිනා ටැග්ගක් අපි දෙන්න සූදානම් මේ යුවලට ඔබේ අතින්ම පිරිනමන්නේ අවස්ථාව මෙන්න හරි අපි තවත් ලස්සන ගීතයක් රස විඳිමුද පුෂි මොකද කියන්නේ ලස්සන ගීතයක් තව රස විඳින්න තමයි සූදානම් වෙන්නේ අපි ආදරණීය ශ්‍රේෂ්ඨ කලාවතික අම්බිව ගන්න try කරනවා සම චාචරිත අපි දර්ශන මහත්මිය ඉන්න අපි ඒගොල්ලන්ගේ ලස්සන ගීතයක් අහමු නේද හම් අන්දට අහස හිමිවන පොදා ලොව හන්දට මුනතු වෙනවා දරුවද අමතක වෙන අහසට පිටිමල් සේ පොළවට පරමල් හිමිවේ පිටිමල් පරමල් වෙනවා ඒ මල් දුක සංගවනවා සිකුරු තරුවරේ සිකුරු තරුවරේ අඳුර මතන හකි අන්දට අහස හිමිවන පොදා ලොව හන්දට මුනතු වෙනවා දරුවද අමතක වෙන සංගමේ ඔබ යලි සඳවත වෙනවා මිහිරිව උපරිදවන සිකුරු තරුවරේ සිකුරු තරුවරේ අඳුර මකන හකි අන්දට අහස හිමිවන පොදා ලොව හන්දට මුනතු වෙනවා
තරුවද අමතක වෙනවා ලොව හඳටම නතු වෙනවා තරුවද අමතක වෙනවා ලොව හඳටම නතු වෙනවා ප්‍රේමවන්තයන්ගේ දිනය කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය. ඊට පස්සේ අපිට මතක් වෙන්නේ චොක්ලට්. අනිවාර්යෙන්ම. චොක්ලට් මතක් වෙනවා. නෑ චොක්ලට් මතක් වෙනවා. අපිට දෙන තෑගක් ගිහලා දෙන්න. තෑගක් චොක්ලට්. ඒක යූත් එකේ දන්නේ නැද්ද පොඩ්ඩක් සීන් එකේ ඉන්න කට්ටිය චොක්ලට් සීන් එකේ ඉන්නේ. වයසයිනේ මල්ලි දැන්. අනේ ඒකනේ අක්කට තේරුණා. අක්කට තේරුණා. වයසයිනේ. ඉතින් චොක්ලට් කිව්වම අපිට මතක් වෙන්නේ රිට්ස්බරි. රිට්ස්බරි. ඉක්පාට හැංගීමක රස ඉක්පාට හැංගීමක රස හරි අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ගන්න රැඳි සිටින්න මේ නවකරණයේ සැබෑ වෙනසකට පාතබන ITN ප්‍රේමණීය වැලන්ටයින් වෙතින් යුගේ පෙම්වතුන්ගේ ප්‍රේමණීය හමුවීම ආයමත් ආදරෙන් ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගේ සිත ලත වෙනවා
පුවකන් දන්නට මාහනිකට එනවා ලඳුනේ මාහනිකට එනවා දේතුණු පාටයි මුහුණ ඔබේ පිටුලන සමනලියේ මුල් වරදුටු දින හිතගත්තේ ඒකයි සමනලියේ ඕගයන් ජීවිත කාලයම්ම තමන්ගේ ළඟෙන් හිටපු තමන්ගේ ආදර වන්තියට හිතට නැගෙන වචන ටිකක් නිල්ල නැගෙන ස්වර්ණ චිකිලි කිකිනි රාවේ එහෙමද එහෙමනේ මාව දැක්කම කියන එවනේ හරි මොකක්ද වගේ එහෙම නෙමෙයි තමන්ගේ ආදර වන්තියව දැක්කම මුලින්ම හිතටන ගීතයක් තියෙනවනේ ඒ ගීතය තමන්ගේ ආදර වන්තියව මෙන්න මේ විදියට තුරුල් කරගෙන කියන්න තමයි ඕනේ මම ආදරවන්තයෙක් ගැන හිතනද මනේ ආ සෝරි හරි නෑ හරියම කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි තමන්ගේ ආදරයට එසලයි තමන්ගේ ආදරයට තමන්ගේ හදවතින් දැනෙන වේදනාව නෙමෙයි ආදරය අර ලස් වේදනාව වේදනාව දැනෙන වේදනාව නෑ නෑ නෙමෙයි කියන්නේ මේ ආදරය ලස්සනට මෙන්න විදියට තුරුල් කරන් ඔලු තියන්න උරහිස මෙන්න මේ උරහිසට මගේ ඇලවි ඉන්න දිවුරා මගේ බව මට පවසන්න බඳින ගන්න මල්ලි ඈ ඔලුව නෝයි හිතිය ගන්න දෙන්නේ නැහැ අනේ අතාර්ථය මේ හදවතින් මෙන්න එහෙමද පොඩ්ඩක් කියලා මේ මොකද ඒක තමයි ආදරේ කියන්නේ ඒ ආදරේ හැබැයි ආදරේ කියන්නේ ඒක නෙවෙයි ආදරේ කියන්නේ මොකද සැබෑ ආදරේ පෙන්නන්න කොහොමද කියලා බලමු නේ බලමු මේ තමයි ලව් සොංග්ස් එහෙනම් අපි මුලින්ම අවස්ථාව ලබා දෙමු අපේ හිත්වල තාමත් ආදරෙන් රැඳෙන ආදරණීයම කපල් එක අතුල සමිතා හරි ඔබට මේ ආරාධනා ආරාධනාව ගීතයක කොටසක් ගායනා කරන ගමන් ආදරේ ප්‍රකාශ කිරීමේ ඒ ආරාධනාව ගීතෙන් තමයි ප්‍රකාශ කරන්නේ සඳ ඔබ මගේ දුක විමසන දුක් ඇන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් ඇන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්බේ සීනෙන් සීනේ කොහෙද මාසෙන්නි ආදරේදු හමුවෙමු කවදා හෝයි ඉනෙමු ලස්සනයි කියන්න වචන නැති තරමට ලස්සනයි හරිම ලස්සනයි හරිම මිහිරි ඊළඟට අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් යුවලටයි අවස්ථාව අපි ලබා දෙන්නේ
ලස්සන ගීතේ කොටසක් අපි අහන්න කැමතියි. අහස් ගැබේ තරු කැට ගානි වැලි කැට ගානි නිල් සයුරි රළ පෙළ ගානි හරිම සුන්දරයි. බොහොම ස්තුතියි. මීළඟට කටකාරී යුවළ. මොනවාද මේ? කටකාරී යුවළ නෙමෙයි ඇත්තටම. එක්කෙනයි. දඟකාරී යුවළ. ඔබටයි අවස්ථාව. බඩි බඩි ශරු මේ චුටි චුටි පාතේ හොත රැදී. කපි කපි මෙරේ දිල් මේ කයලා තා. පරුණේ කා ශරම් චුටතු. පපානේ කා තුමේ චුටතු. ලිකින් මෙන් තුම්කෝ. අයි චුටු බාරං. ජානම් देख लो मिट गई दूरियां मैं यहां हूं यहां हूं भाई किंग कान है भाई सलाम मेरा भैया सलाम नमस्ते बहुत अच्छा तो हमारा आखिरी 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 ख्वाहिश आखिरी ख्वाहिश क्या है क्या मैं तुम करता අන්තිම කැලේ අපි ආදරණීය නවීන් සහ අපි බොජන නිරයි සිද්නාගෙන් අහලා බලමු එන්න බලන්න අන්තිම කැමැත්ත නෙමෙයි तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम अब यहां से कहां जाए हम तेरी बाहों में मर जाए हम तुझे देखा तो ये जाना सनम බොත් බොත් මෙයාගේ වයිෆ්ට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න කිව්වා. ඒ අනිත් කට්ටියට තේරුන්නේ නැහැ මොකද කියන්නේ. හරි අපි ඒ මොකද්ද මර්ජායම් කියලා විතරක් ඇහුරලු. මෙරම කියලා කිව්වා. නෑ ඒක හරි නවීන් දැන් ඒ ආදරේ ප්‍රකාශ කරානේ ආදරේ. මොකද්ද ඒ කිව්වෙ? ආදරණීය ලවන් අභිෂේක්ට මේ ගීත බණ්ඩාර තමයි ඊළඟට ආරාධනා කරන්න ගීතයක් ගායනා කරන්න kandulu vela nohada handami ivasa kanu veri manisa ආගිය තන් කියලා පප
पुवत बर आई दुख ए तारम पारन वेला मोह माहुस मई आदरे मत आदरे एकिया ආදරණීය ජේෂ්ඨ කලා ශිල්පීන් දෙපළ එඩ්වඩ් මහත්මයා සහ චරිතා මහත්මියකින් අපි අහන්න සූදානම් ඔබ දෙදෙනා දැකපු විදිහට මේ කට්ටියගේ මේ ගායන කිරීම සහ මේ ආදරේ ප්‍රකාශ කිරීමෙන් කවුද ජයග්‍රහණය කරේ අද දවසේ හොඳටම කරේ එඩ්වඩ් ඒකත් හරි අපි ඔබ දෙපළ නැතුව බලමුකෝ අනිත් කට්ටියව මේ මට හිතෙනවා I think එහෙම හැමෝම හොඳයි දැන් කොහොමද මේක अतुलाइए එහෙම තමයි. ඒ අපි මම මම මට හිතෙනවා ඒක අතුලයි. මෙන්න ඔය චොක්ලට් වලට ආසයිනේ. නෑ කලින් බෑග් එක දෙන්නකොට අපේ මේ සමිත මහත්මයා මේක ලැබෙන්න. නෑ අහිංසකම දෙන්න. අහිංසකම යුවලටයි මේ දෑග් මෙන්න. ඔබට ජය වේවා. රිට්ස්බරි ඒතක මතක් කරන්න ඕනේ නිල් පාට හැඟීමක රස ඔබ වෙත ගෙනෙන රිට්ස්බරි අද ආදරවන්තයන්ගේ දිනේදී අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා ඉතාමත් ආදරේ අනිවාර්යයෙන්ම ඉතින් මේ පණිවිඩයත් එක්ක අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න රැඳී සිටින මේ නව්‍යකරණයේ සැබෑ වෙනසකට පාය තබන ITN ප්‍රේමණීය වැලන්ටයින් වෙතින් යුගයේ පෙමතුන්ගේ ප්‍රේමණීය හමුව ආයමත් ආදරේ
පිනිවැසස සීතලයි හද ගැස්ම දැන් වැඩි ඔබ පමා වේවි ජයි මගේ දැස මග බලයි පිනිවැස සීතලයි අප හමුවන ලංවන හැටි මිහිරි සොඳුරු දෙයක් නේද වෙනස් නොවේ දුරස් නොවේ කිසි දවසක ඔබද මාද ඔබ නාවොත් සිදුවන්නේ අදට ඈත් වෙන්න නේද එහෙම වුණොත් මගේ පපුව පිච්චෙන බව දන්නවාද පිනිවැස්ස සීතලයි හද ගැස්ම දැන් වැඩි ඔබ පමා වේවි යයි මගේ රැස මග බලයි පිනිවැස්ස සීතලයි හැම දිනකම අප පැතුවෙම එක්ව හිඳින පැතුම් නේද එක සෙවනක් ගැන හැඟුමක් හිතෙන කොටත් සතුටු නේද හැම මොහොතෙම හිත කිව්වේ මගේ දැත ගන්න නේද එය නොවුනොත් මගේ පපුව පිච්චෙන බව දන්නවාද පිනිවැස්ස සීතලයි හද ගැස්ම දැන් වැඩි ඔබ පමා වේවි ජයි මගේ දැස මග බලයි පිනිවැස්ස සීතලයි සුන්දර් ඉන්දුනිල් අන්ද්‍රමාන් අයිබෝවන් අයිබෝන් වලි දුන්ලයි මචානෝ මොකද්ද මචානෝ කියන්නේ ඇත්තටම අපි මේ වෙන නමකින් තමයි ආවේ අපේ සංගීත කණ්ඩායමේ කළමනාකාරතුමා පහන්ගේ සංකල්පයක් මත හැදුණු සංගීත කණ්ඩායමක් ඉතින් මට බාර දුන්න කරගෙන යන්න කියලා ඉතින් මම මචානෝ මගේ ගීතයක් තියෙනවා මම බැලුව පොඩ්ඩක් හැමෝටම අතරට යන්න පුළුවන් නමක් නිසා එකොස්සික් රහට යන හන්ද මේ ආදරණීය ආදරවන්තින්ගේ දිනේ වැලන්ටයින් දිනේ ඔයාලට මොකද්ද ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඇත්තටම අපි දැන් මේ මේ කාලේ කෙනෙක්ට කෙනෙක් ආදර කරන්න ඕන කාලයක් විශේෂයෙන්ම ඉතින් ඒ නිසා කෙනෙක්ක කෙනෙක්ට සම්බන්ධතාවය ආදරය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ පූජිත මොකද්ද කියන්න තියනවලු දැන් මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ ඔව් ඔයා ඔයාගෙන් අහනවා මේ මං අහන්න ගිය මේ මූණ හරිම මේ රෝස පාටයි පෙම් පාටයි මොකද්ද ඒකේ රහස මොකද්ද මොකද්ද ඒකේ රහස නේ නේ මම මේ නෑ මේ පූජනි මේක හිලුනේ මේ ඔගේ සීන් එක මෙයා අර දැන් මේ දවස්වල මිනිස්සු උමාලයල්ලට වනි පොඩක් සැරට පිටුරා නේද ඒක රෝස පාටේ ඒක තමයි රෝස පාටේ ලා තියෙන්නේ බොහොම ස්තුතියි ඉදුනේ අයියා හරි අපේ ඊළඟ ගේම් එකට සෙට් එකමුද මොකද කියන්නේ ඊළඟ ගේම් එකේ අපිට කරන්න තියෙන්නේ මම මෙහෙම කියන්නම්
වාඩි සාමාන්‍යයෙන් අහන. වාඩි සාමාන්‍යයෙන් මතක් වෙනවද ෆිල්ම් එකක් වගේ එකක් කිව්වොත්? මොකක් හරි ඒකේ තියෙන විශේෂ පෝස් එකක් අපිට මතක එක රූප සටහනක් එක්ක. දිල්නේ මරේ තර්ත ඩිස්කෝ තර්ත ඩිස්කෝ තර්ත ඩිස්කෝ දිල්නේ. ඒක පෝස් එකක් නේ. පෝස් එකක්. පෝස් එක. හරි. හදන්න. අද්දක දිගාරින්. දිග අද්දක දිගාරින්. හරි බං. මම මේක දැක්කම පේසල යවට මොකද්ද මතක් වෙන්නේ? ෆිල්ම් එක. උඩ බලන්න. උඩ බලන්න. මේ කරන්ට් එක දිහා කාක්කොඩක් නිකන්. ඒක වයිනකට ඇලවිලා. ඔබ දිවරදි. ආගත්ත. හරි හරි. ඒ වගේ දේ අතුලේ මතක්. ඔව් ඒ වගේ කරන්ට් දිච්ච කාක්ක වගේ නැතුව ලස්සන ලව් පෝසස් අපි ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. අපි මේ උත්සාහ කරේ ටයිටනික් එකේ ඒ ජමණිකාවක් වෙන්න නේ. වැරදුනා. හැබැයි අයියෝ ඔන්න ලස්සනට අයියෝ मतक हिटीन पोस තව කෙනෙක්ට හඳුන ගන්න පුළුවන් පෝස් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඒ අතර වාරේ මොකද? ඒ අතර වාරේ මොකද වෙන්නේ? සින්දුවක් කියනවා. සින්දුවක් කියනවා. සින්දුවක් කියනවා. එහෙනම් බලමු අපේ කට්ටියලා අපි පෙන්නු වගේ අර කරන්ට් රජිත් කපුට වගේ නැතුව ලස්සන ලව් පෝසස් තමයි අපි ඔබ හැම දිනාගෙම බලාපොරොත්තු වෙන්නේ. ලව් පෝස් දෙන්නේ කියන එක බට දීලා අවුල. ඒක තමයි චැලෙන්ජ් එක. නේද? මොකද කියන්නේ වැඩි බහමුද නේද? බයි. මත් මේකේ නම? ඩ්‍රොම්. ලඟටම ආවා එක. ඒක වචනයක් අතට. තව තියෙනවා. नीति
හරිම ආදරණීයයි නේ ඊළඟට තව ලස්සන ගීතයක් අහමුද අහමු සබස් මේරේ බච්චේ I'm not afraid.
रोमांटिक रोमांटिक මල්ලි දෙන්න පුළුවන් එකම දෙයයි. ඊතර මල්ලි දැන් ඔය කොම ෆෝස් වල විතරනේ. ඊතර ප්‍රශ්න. ණය ණය ගෙවන්න විදියක් නැහැ. ලීස් ගෙවන්න විදියක් නැහැ. ඒ රොමැන්ටික් රොමැන්ටික්. ඒකත් රොමැන්ටික් එකක් තමයි. ඒ සෑඩ් රොමැන්ටික්. ඒ සෑඩ් රොමැන්ටික් පෝස් එකත් එක්ක දාපු රොමැන්ටික් පෝස් අතරින්. මා හිතන්නේ ඔව් හොඳටම පෝස් කරේ හොඳටම කරේ. ලීස් එක ගෙව ගන්න බැරි කෙනා ලීස් එක ගෙව ගන්න ලීස් පෝස් එකකට දෙන්න ලීස් පෝස් එක ඔබතුමා මල්ලි රියැලිටි කියන්නේ රියල් ලයිෆ් එකේ මල්ලි අපි කොච්චර මෙහෙම කරා ෆොටෝ එක දිහා බලන්නේ අර කෝල් කරන මේ මම සර් දෙක කැරියර්ස් වල තියෙන සර් ඒක තමයි නේ ඉස්සර වගේ නෙමෙයි මන්නේ මේ අද දෙක කරන ගියා මේ දැන් කොට මේ වියදන්නේ අපි කාටදී මේ ජග්‍රහණය දෙන්න අතුරු දෙමු මේ මේ ඉන්නවනේ අපි ලස්සන කපල් දෙක මේ කපල්ස් දෙකින් එකකට දෙමු දෙන්න දෙමු මොන කපල් එකකටද දෙන්නේ ඒක ඒගොල්ලන්ට දෙන්න දෙපළට දෙන්න ආ හරි බබා බබා චොක්ලට් එනවා නියමයි නියමයි හරි හරි එනං රිට්ස්බරි වෙතින් වටිනා මෙසලයි වටිනා ඒ ත්‍යාගය වටිනා ත්‍යාගය මොදේ නෝ අපේ ආදරණීය අත්දැකීම් මහත්මයා පිරිනමන පිරිනමන අර ලස්සන කපල් එකට එන්න මෙතනට මේක ගන්න සදේ ඉබේ බොත් අච්චා එනං මම බබාට චොක්ලට් දෙනවා දැන් ඈ හරිනේ වැඩි කිව් විතර කරා මං ඈ බොහොත් චොක්ලට් ගොඩක් චොක්ලට් දිනවා කියලා කොහොමද කියන්නේ ගොඩක් චොක්ලට් දිනවා කියලා සාරේ චොක්ලට් බොත් සාරේ චොක්ලට් ඒ අපේ පාස් හරිද මං කිව්වා හරි අපි තව ලස්සන වැඩකට සූදානම් වෙනවා मेतन मे वीडियो लसन फोटो प्ले वेना එකින් එක ප්ලේ වෙනවා කාගේද මගේ ෆොටෝස් නේ නෑ වාගේ ෆොටෝස් නෙමේ ගයන් මෙතනට මේ ඇවිල්ලා ඉන්න ආදරණීය කපල්ස් වල ෆොටෝස් ඉතින් ඒ ෆොටෝස් යන අතරේ අපි ප්‍රශ්න කීපයක් අහනවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ඕනේ චූටි චූටි ප්‍රශ්න චූටි චූටි ප්‍රශ්න නේ අපි ඩෙන්ටිජන් ප්‍රශ්න ටිකක් අපි අහන්න සූදානම් වෙන්නේ එහෙනම් බලමු මේ ඡායාරූප ටික මොන වගේද කියලා බලමු බලමු ෂබ් වෝ ලස්සන ඡායාරූපයක් පළවෙනි ප්‍රශ්නය කෝ කොණ්ඩේ කොයි කාලේ මේ ෆොටෝ එක ගත්තද කොයි කාලේ මේ ෆොටෝ එක ගත්තද 10 5 නේ 10 5 10 5 කවුද මේ ෆොටෝ එක ගත්තේ කියලා මතකද මේ මෙයා කවුද අපේ දයන් දයන් අයියා දයන් දැන් තන මතක නේ ලස්සන ඡායාරූපයක් මේ ෆොටෝ එකේ පිටපස්සේ තියෙන දුනක් කියලා සංගීවිච්ච රහසක් කතාවක් එහෙම තියෙනවද සංගීවිච්ච රහසක් නැහැ කොණ්ඩ කපලා දින්නේ කාටද කපලා හිටපු කාලේ නේ හරි ගන්න ලස්සන ෆොටෝ එක. අපි ඊළඟ ෆොටෝ එක බලමු නේ. බලමු. මෙන්න ඊළඟ ෆොටෝ එක. ෂා! සෙල්ෆි එකක් අරන් තිනවා මාර අයියා. රයිට්නස් එකම හරිනේ. ඔය සෙල්ෆි ගැන දන්නවද? සෙල්ෆි ගැන දන්නවා. ඔය හිතන්නේ මොකද්ද මේ පර්ෆෙක්ට් සෙල්ෆියක්ද මේක? ඔව් මම හිතන්නේ මේ කොහේ හරි පන්සල් හරි කොහේ හරි ගිහලා චුට්ට ලයිට් එකක්. ආ හරිනේ. හරියට හරි. ගත්ත දිනේ මතකද ෆොටෝ එක? ගත්ත දිනේ. දිනේ මතක නැහැ මල්ලි අපි සාමාන්‍යයෙන් ඉනෝ යනවා අපි තින් කරන මිනිස්සුනේ අපි දි හැම වෙලෙම ශ්‍රීමා බෝධිය දලදා මාලිගාව ගිය අවුරුද්ද මතකද සීමා බෝධි ඔය ඇවිල්ලා 2019 වගේ 2019 වගේ හරි මේ මම දැන් පින් වැඩ කරන කොල්ලෙක් තමයි ඉතින් පීෂෝ ඔය කොල්ලයි සෙල්ෆි ආ ලයිට් කපලා තිනවා පුරුණයක් කියලා මම හරි ඊළඟ ෆොටෝ එක බලමු අපි ෂා ගීත්ම කිව්ස ආ මං අහන්නම් ඒ ප්‍රශ්න ගීත් මම මෙතන හීල් එක අඟල් කීයක් දාලා දෙන්නේ? 4 5 4 5 මම අහන්න කියලා. පස්සේ ලවන් හීල් එක දාන්න නෑනේ. ලවන් මතකද මේ ෆොටෝ එක ගත්ත දවස? දවස නෙලම්පොකනේදී රයිගම් දෙලිස්. හරි අපි බලමු ඊළඟ ෆොටෝ එක. ෂා නිකන් මේ කවුද මේ? මේ එහෙම නළුවෙක් ඉන්නවද නැද?
කවුද නවීන් නවීන් කියන අලෙක්කින් මතකද මේ ෆොටෝ එක ගත්ත දසද කවුද ගත්තේ අපි ඇත්තටම දෙමව්පිය වශයෙන් පළවෙනියට සහභාගී වෙච්ච වැඩසටහන මියුසික් පික එම් වැඩසටහනට ගිය වෙලාවේ අපි දෙන්න කලත් තිස්සේ ඒකෙන් ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගියේ නෑ බබා ඇයි මොකද ප්‍රශ්නේ නෑ නෑ ඉතින් යන්නුනේ නෑ ඊට පස්සේ මේක මේකට තමයි මුලින්ම ගියේ ඈ ප්‍රෝග්‍රෑම් එකේ අනිද නේද මම ඉතින් බබාල හදන්නේ පළවෙනියට ගිය වැඩසටහන නේ ඔලඟ ඉනේ ඉවරද ෆොටෝ ඉවරද හරි ඉවරයි මචං නේ හරි ෆොටෝ ඉවරයි අපේ ෆොටෝ එකක් ගන්න පෙන්න අපි අපි මම අපි අපි මම ෆොටෝ එකක් පෙන්නන්නද හා හා හරි නියමයි හරි බලමු මම පෙන්නන්න හැබැයි මේක මේ කොහෙද ගත්තේ කවද්ද ගත්තේ ඈ අර අර අරක කවද්ද ගත්තේ බාණ්ඩු මගේ ලස්සන ෂාරුක් ඛාන් අංගර වගේ නේ මේක ලස්සන නෙමෙයි කවද්ද ගත්තේ කියලා මම අහන්නේ මේක ගත්තේ 2020 කුරුණෑගලදී ගත්තේ ෆොටෝ එක කුරුණෑගලදී 2020 දවස කියන්න බං 2020 ජනවාරි මාසේ 8 වෙනිදා උදේ 11 මාට ගත්තේ මේ අසංවර වැස්ස ටෙලිනාට්‍ය ITN එකේ ලස්සන ටෙලිනාට්‍යයක් ඒකේ අපි දෙන ගත්ත ₹1000 කියලා ටෙලිනාට්‍ය නැති සීන් එකක් බ්‍රෝ. කියන්න මොකද සීන් වෙන සීන් නැන්නේ. වෙන නෑ. අනේ මොකද ශාරුක් කන්නම් කරවගෙන ඉන්නේ කොල්ලා. ශාරුක්. හරි හරි. ඉතින් ඔන්නක තමයි අපේ ෆොටෝ ගේම් එක ලස්සන ටික. වෙන මොකද සීන් නැන්නේ. වැලන්ටයින් දවස බොරු කියන්නේ. කිසිසේත් බොරු කියන්නේ නැහැ මම. මගේ අපේ තාත්තා පොඩි කල් දිනම බොරු කියන්න එපා කියලා. පොඩි කල්. අත්තා. ඇයි මොකද වෙනාවේ තාත්තා ලා. ඒ ආවාසි පුතා ගහලා දිනවා. හරි. අත්තා බොරු කියන්නේ. තත්ත්ව ගලංගෙන් දෙපාවා හරි අපි සූදානම් වෙන්නේ කිරි විරාමයක් ගන්න ඊට කලින් මතක් කරන්න තියෙනවා අපේ ආදරණීය රිට්ස්බරි චොක්ලට් ඒත් එක්ක මතක් කරන්න ඕනේ ගයන් නිල් පාට හැඟීමක රස ඔබ වෙත ගෙන එන රිට්ස්බරි චොක්ලට් ඔව් අපිත් එක්ක ආදරෙන් අත්වල බැඳන් ඉන්නවා ඉතින් මේ පණිවිඩයත් එක්ක අපි සූදානම් වෙන්නේ කිටි විරාමයක් ගන්න රැදි සිටින්න මේ නවකරණීය සැබෑ වෙනසකට පාතබන ITN ප්‍රේමණීය වැලන්ටයින් වෙතින් යුගයේ පෙම්වතුන්ගේ ප්‍රේමණීය හමුවීම ආයමත් ආදරෙන් Pavela yamina, karuketa peli yakenena.
සනාලසිනා සඳමත මල් උයන් මවනා සොයම් දිනක් ලැබෙනා ඔබ මට ආදරෙයි කියනා run padak winna run padak winna nimmeyak winna bembetek winna run padak winna hina hena mallitak mathe run padak winna idulena velterak mathe nimmeyak winna සුවදෙන කඳු පැලක් මැද්දේ පෙම්පතෙක් වෙන්න සනසුන නිර්දනෙක් මැද්දේ පෙම්බතෙක් වෙන්නම් නන්නනේ මරුනේ කොහමද ගැම්ම අසනයිනේ හරි 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 ඉතින් අපේ වැඩසටහනේ අවසාන අදියරට අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් අපේ ආදරණීය මේ පෙම්බතුන් පෙම්බතියන් හැම දිනාගෙම අපිට අහන්න තියෙනවා ප්‍රශ්න කීපයක් දැන් කියන්නේ 2022 අවුරුද්දේ අලුත් අවුරුද්දේ මොනවද බලාපොරොත්තු ඒ වගේම තවත් මේ පූජනීය අමුතුමතු ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න අපි කොහෙන්ද පටන් ගන්නේ අපි මුලින්ම පටන් ගමු ලවන් ගීත්මා අහන්න ලවන් ගීත්මා ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනේ දවසේ ඔයාලගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ කොහොමද රියැක්ෂන් හැමදාමත් ආදරෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ හැමදාමත් ආදරෙන් ඉන්න ඉති එචරයි කිටි දෙන්න ඒගොල්ලන්ට නිල් පාට හැංගීමක රස රිට්ස්බරි වෙතින් ඔයගලන්ට පොඩි දෙයක් අදිනවා ඊළඟට අපේ ආදරණීය පේෂල අයියා ළඟට යන්න මම කැමති උතුමක් ළඟටයි හායි හායි කේසේ උතුම් මර බයි भैया ठीक है भाई बहुत अच्छा हमारा प्रोग्राम का इतुरी इन है लास्ट सेगमेंट है ओके बहुत अच्छा है ओके कैमरे ध्यान ना ये प्रसिद्धि पूर्णिया कर किया हमारे जति ना මේ අද වගේ දවසක අපිට වර්ධ කරන අයගේ වැඩි අප කමා කරන්නක් මෙන් අපගේ වර්ධනද කමා කළ බැනව වැඩ අතුලයි පාප අවස්ථාවන් අසීමිට අපට ඉඩ නොදී අය අපට නාගත් වෙනවා ඔතචා තුමාරා gift පුරියකි වා කියන්නක බේස්නාට ප්‍රසිද්ධි නවීන් හන්සිනි 2022 ඔයගොල්ලෝගේ බලාපොරොත්තු කොහමද? ඒ කියන්නේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් ඉවර වෙගෙන යන්නේ. ඒ නිසා තින් නැවතිලා තිබ්බ වැඩ කටයුතු ඉදිරියට කරන්න තමයි බලාපොරොත්තු. සහ සතුටින් ඉන්න හැමෝටම සුබ ආදරවන්තයන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරන හැමදාටම ආදරෙන් ඉන්න කියන ඉල්ලනවා. ඉතින් ඔයාලා දෙන්නත් හැමදාම ආදරෙන් ඉන්න ඕනේ හොද? Thank you. ඒ වගේම අපේ ආදරණීය ජේෂ්ඨ ප්‍රවීණ කලාශිල්පීන් දෙපළ බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට මේ වැඩසටහනට. හරි ආදරේ හදවතින්ම. ඉතින් කැමැති ඔයගලන්ගෙන් පුරි ප්‍රශ්නයක් අහන්න කමක් නැත්තම්. මොකද බා නානි පානි වල අරබද්ද මිනා අර වචනේ නේද? හා. වචනේ අද මොකද්ද කියන්නේ? සලකීපු ටික? නෑ. මොකද? වචනේ කියන්නේ අර මොන ජාමර ෂේර් මොකද? මොන ෆයර්ද කියලා. රැපිඩ් ෆයර්. ඒ වගේ ගන්න. නෑ නෑ මේක ගන්න බෑ. ආ. මම අහන්න කැමතියි අද මේ වැඩසටහන ආයමත් ආදරෙන් වැඩසටහන ගැන ITN නවීකරණේ සැබෑ වෙනසකට පාත්පන අවස්ථාවේදී ඔබට මොකක්ද කියන්න තියෙන වැඩසටහන නෑ ඒක ලස්සන ඇ තියෙන ආදරවන්තින්ගේ දිනේ ඒක සංගත් එක සඳයි මේක ගැන ලොකු වෙනසක් තියෙනවා ආදරය කියන්නේ ඉතින් දිනේකට විතරක් නෙමෙයි හැමදාම ආදරය කරන්න ඕනේ අතරම කියන මගේ අදහස ඒක ඉතින් අසල් වැසියා ඔය ඒකට නම් හැමදාම කරනවා ඔඩ කියව තමුන්ගේ කෙනාට ආදරය කරනවා හරිද තමයි මම කියවලු මේ ආදරය කරන්න ඕනේ
ආදරේ මම කවදාවත් වෛරයක් කරගෙන නැහැ. ඉතින් ඒකත් ත්‍රිවදගත ආදරයක් එක තමයි. මොකද ආදරේ දශමේ වෛරය. ඒ කියන්නේ ඒක නැත්තම් ආදරතාව සුන්දරයි. නියමයි. හොඳට උත්තර දුන්න හින්දා මම විස්බරි වෙදින්. Thank you. මුතුමීට මේ ප්‍රශ්නේ මම යමු. ඔබ හිතන්නේ අද දවසේ වැඩි. අද දවසේ ඇත්තටම ගොඩක් සතුටුයි. මම නම් එහෙම අපි නම් එහෙම ආදරය කරන්න දවසක් වෙන් කරලත් නැහැ. මං කියන්නේ ඉතින් එහෙම වෙන් කරන්න ඕනෙත් නැහැ. හැමදාටම සනසීමක් තියෙනවා නම් හැමදාටම සතුටින් ඉන්න පුළුවන් නම් එතන තමයි ආදරණීය දවස කියලා මම හිතනවා. හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා. ඒ වගේම ITN එකට තව ඉදිරියේදී ITN එකේ නව වෙනසක් එක්ක ලොකු වැඩක් බලාගෙන ඉන්නත් පුළුවන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට. නියමයි නියමයි නියමයි. ස්තුතියි මෙන්න ඔබටත්. It's very with you. ස්තුතියි. හරි. එහෙනම් ගයාන් දැන් අපි ලෑස්ති වෙන්නේ. දැන් තමා වැඩේ සුපිරිම හරිය තියෙන්නේ පූජි. ඒ හරි හරි. તો යනකම ඈ ෂෝට් ෆෝම් එක යන්නේ දැන් ඇඩේ ෆුල් පූජිනේ පූජි. දැන් පූජි 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 පූජි. සිග්නල් නෑ මේ ආරච්චර. හරි. දැන් ඉතින් දුකෙන් වුණත් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ ගයන්. මම පුද්ගලිකව මම යන්න කැමති නෑ. ආ. ඇයි? මං මේගොල්ලොත් එක්ක ඉන්න ආසයි. කිසි ප්‍රශ්නයක් නෑ යන්න. අක්කි කමක් නැද්ද? ෆෝන් එකක් අගෙන් අහන්න. තිය අතුරු අයලා කියලා කිදිරි තතියයි. මේගොල්ලෝ කිදිරි තතියයි. එහෙනම් 4G 4G මේ පැත්තේ යන්න නේද? ඉතින් අපිට ඉන්න ඕනේ කිව්වා මේ එපා කියන්න ඕනේ නෑ. ඉතින් දුක් වෙන්න එපා. මට අද කතා කරන්න වෙන්නේ නැහැ. මට අද කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් දුක් වෙන්න එපා. අද දවසේ අපි මේ වෙලාවේ සමුගෙන ගියාට ආදරවන්තින්ගේ දිනය වෙනුවෙන් ITN ඔයාලට ගොඩාක් වැඩසටහන් තව සූදානම් කරලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම හොට් නයිට් සංගීත කණ්ඩායම් දෙකක් සූදානම් වෙලා තිනවා. ලස්සන ඕගලංග වෙනම ලෝකයකට ගෙනියන්න ලයින් 1 සහ ඇන්ඩ් සංගීත කණ්ඩායම් දෙකම සූදානම් වෙලා තිනවා. ඉතින් ITN එක දිගටම එකතු වෙලා ඉන්නේ. ඒ වගේ මතක් කරනවා අපේ ඉන්දුනිල් අන්දරමාන සහෝදරයා ප්‍රමුඛ මචානෝ සංගීත කණ්ඩායම ලස්සනට අද දවසේදී සංගීතය සැපෙව. නැත්නම් මෙසලයි අනිවාර්යයෙන්ම සුපිරි ලවා මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම හෙට එකම ඉතින් අවට කිව්වා වගේම 4G කිව්වා වගේම අපිට හරි දුකින් අද දවසේදී යන්න වෙනවා. අද ගියාට හැමදාම අර කිව්වා වගේම ආදරේ මේ විදිහටම තියාගන්න එක දවසකට සීමා කරගන්න නැතුව හැමදාම අපි ආදරෙන් ජීවත් වෙමු. එහෙනම් හැම දිනාටම හැපි වැලන්ටයින්ස් කියන ගම අපි යමු නේද එන? යමු. යමු. එහෙනම් ජය වේවා. බයි. lang dun ke malati dur manel malati ud wediya malaki mal med mal landaki me das mage pingantai terune den tamai ran rupe obe pingantai terune tamai me das mage ping bantai suvisan sagare wage nikalan aadare ඔබ හැර මා
අසලා කාටවත් නොමැත කියලා මාගෙන් කිසිදා නොවසු නොකියු ආදරේ සුරගනක් ලෙසින් දකිනා සුබදසුනකි මන බඳිනා ඔබගෙන් තව නෑ ලැබුණේ පතනා ආදරේ 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 දන්නට ඔබේ අත දෙනවද ඔබේ හිත සංගවා ගනු බැහැනි ආදරේ ගන්නට ඔබේ අත දෙනවද ඔබේ හිත සංගවා ගනු බැහැනි ආදරේ